ජයගම ශ්‍රී ලංකා රත්නපුරට දෙස් විදෙස් රැකියා අවස්ථා අප්‍රේල් 26 27 රත්නපුර මුද්දුව ක්‍රීඩාංගණයේදී. මගින් වාහන 112ක් අත්තරංකව ගත් බව අද මාධ්‍ය වාර්තා කරලා දෙනවා. අනුතු අපිට කියන්න මේ දැන් මේ වාහන 112ක් අත්තරංකව ආරම්භ වෙන එක බරපතල කාරණයක් මේ මේ රටට වාහන ගෙන්වීම නතර කරලා තියෙන අවස්ථාවක. මොකද මේ සිද්ධිය? රේගුව මගින් නෙවෙයි අත්තර මේ අත්තරංකව ගැනීම කරලා තියෙන්නේ වංචහා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ මේ විමර්ශන අංශය මගින්. මේ වාහන මට දැනගුණ තොරතුරු අනුව 2015-2021 අතර විවිධ ක්‍රමවලින් රේගුවේ ඇසට මේ හොරෙන් රේගුවේ ඇසට වැලි ගසා ගෙනාපු මේ වාහන විශේෂයෙන්ම කඩේ ඇතුලේ වාහන මේ කොටස් වෙන වෙනම ගෙනල්ලා රට ඇතුළට ගෙනල්ලා එකලස් කිරීම වාගේ දේවලින් හදපු වාහන මේ අත්තරංගුර රැන් තින්නේ මජහ දූෂණ විමර්ශන කොමිසම උන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ මොකද මේ විශාල රාජ්‍ය ආදායමක් අහිමි කළා මේ වාහන ගෙලල්ලා තියෙන්නේ සාමාන්‍ය ගණනයාරු 1,700 බිලියන 7 ලොකු ගාණක් ඉතින් දැන් නීති අනුව සිද්ධ වෙන්නේ උසාවිට ඉදිරිපත් කළ මේ වාහන රේගුවට බාර දීම ඉතින් රේගු ආඥාපනත අනුව අපි රාජසන්ත කරලා වෙන්දේසියේ පෞද්ගල මිලට වැඩියෙන් විකිණීම තමයි සාමාන්‍ය මේකෙදි වෙන කාරණාව සාමාන්‍යයෙන් අද මේ වාහනවල අයිතිකරුවන් ඉන්නේ මේ වාහන ජාවාරමට සම්බන්ධ වෙච්ච පුද්ගලයන් නෙවෙයි එවැනි තත්ත්වයන් තුළ වත්මන් අයිතිකරුවන්ට මොකද්ද සිද්ධ වෙන්නේ ගබර්? ඔය ඇත්තම ජාවාරම් කරනවද නැද්ද කියන එක අපිට එක්වර කියන්න අමාරුයි. හැබැයි බොහෝ විටදී මේ අවුරුදු ගානක් යනකොට සමහර විට මේ වාහන මේ වරද කරපු ජාවාරම් කරුවාට මේක තවත් මේ නොදන්නා කෙනෙක් අතර ගිහිලා තියෙන්නත් පුළුවන්. හැබැයි මට හිතෙන්නේ කියන්න තියෙන්නේ වාහනය සතු කෙනාගෙන් තමයි දැන් මේ රාජසන්තක වීම සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔහු හැව කෙනෙක්ට වාහන ගනුදෙනුවක් කරෙද්දි ලොකු වගකීමක් පැවරෙනවා. විශේෂයෙන්ම මේ මොටර් වාහන දෙපාර්තමේන්තුවේ පිළිපෙළෙන් හරියටම මේක තහවුරු කරගන්න මේ වාහනය සැබෑවට නීත්‍යානුකූලව මේ රටට ගෙනාපු වාහනයක්ද කියන එක තහවුරු කර ගැනීම වගකීමක් අපේ රටේ වාහනයක් මිලදී ගන්න කෙනෙකුට විශාල වශයෙන් පැවරෙනවා මේ වගේ අවස්ථාවලට හොඳ උදාහරණයක්